ఆయ భవన్ హేమటమ శుభ రాత్రికల ప్రార్థనా కర విధు లేపట విశ్రాంతి వేళ తిబ్బ నిసా అద దවසේ පන්ති කරන්න බැරි වෙයි කියලා පොඩි අදහසක හිටියා නමුත් ඉතින් ඔන්න විදුලිය ආපහු අපි හොයාගෙන ආවා ඉතින් අපිට කරන්ට් එක වදින්න නැතුව අද දවසේ පන්ති කරගෙන යන්න පුළුවන් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා අද තොන්න සුපරදු පරිදි ලඟතු කමින් අද දවසේ අපි හම්බ වෙනවා ආයි ලර්නින් කොලෙජ් එකේ 10 වසරේ ආදරණීය සිංහල පන්තියත් එක්ක ඉතින් තාම කට්ටිය ලොග් වෙමින් ඉන්නවා අපි ඒ ලොග් වෙනකන් කතා කරමු අද දවසේ අපි කතා කරනවා විශේෂයෙන් පසුගිය සතිය අපි සාකච්ඡා කරපු පාඩමේ ඉතිරිය නේ එහෙම නැත්නම් ඒකේ දිගුවක් අද දවසේ අපි සාකච්ඡා කරනවා ඉතින් පසුගිය සතිය ගොඩක් අය මතක් කරා හොඳට තේරුණා සහ හොඳට පාඩම තේරුම් ගන්න පුළුවන් වුණා ගොඩක් අය ඒ කියන්නේ මැසේජ් දාලා තිබුණා ඉතින් අද දවසේ අපි ඒ පාඩමේ දිගුව ඉස්සරහට කරගෙන යමු රයිට් ඉතින් බාධා එනවා එහෙම තමයි බාධා අපි බදා නොගෙන මුදාහර නිදහසේ අපි යම් පෙරට අපේ පාඩම අරගෙන ඉස්සරහට ඉතින් එහෙමනම් ගියසතියේ ටික චුට්ටක් මතක් කරගෙන අපි අද දවසේ පාඩමට එමු මම ආරාධනා කරනවා හැමෝටම ෆෝන් කරගන්න වාගේ කැමරා බඩ කඩීත්වය ඔයාගේ ඔය කැමරා බඩ කඩීත්වය ඔන් කරගත්තාම මට ඔයාව පේන්න ගන්නවා ඔයාව පේන්න ගත්තාම ඉතින් මට හරි ආසාවෙන් ලෙන්ගතු කමින් මේ පාඩම් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් ඒ නිසා හැමෝම ඔන් කරගන්න ඔයාගේ ඔය කැමරා බඩ කඩීත්වය එතකොට ඔයාව මට එකෙන් දැర్శණය වෙනවා ඔබ ලෙන්ගතු සිනහවත් දැක ගනිමින් අපිට පුළුවන් මේ පාඩම ලස්සනට ඉස්සරහට කරගෙන යන්න මා ඔබෙන් නැවත මතක් කර සිටිනවා ඔන් කරන්න ඔයාගේ කැමරාව සේරු දෙනාම නැතත් කමක් නෑ අඩුම ගානේ හතර දිනක්වත් කැමරාව ඔන් කරගන්න ඕනේ එතකොට මට මේක ඉතා ප්‍රසන්න විදියට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයි හරි ඔබේ ඔබ දැකුමෙන් මා සිත ඇදුනේ ඉහළම සතුටයි මෙලවේ කියලා තමයි එතකොට මට කියන්න වෙන්නේ හරි එහෙනම් අපි පසුගිය සතියේ දේවල් පොඩක් මතක් කරගෙන අපි ඉස්සරහට යන් අන්න එහෙම අනිත් අය හැමෝම කැමරාව ඔන් කරගන්න පාළුවේ කාන්සිය හුදකලාව තනිකමේ මාව ගොළු කරන්න එපා කියලා මතක් කරමින් අපි යනවා පසුගිය සතියේ පාඩමේ අපි කතා කරපු දේවල් පොඩක් මතක් කරගෙන එන්න හරියා ඉතින් එහෙනම් අපි ගිය සතිය ආරම්භ කරේ ගුත්තිල කාව්‍ය එහෙම නැත්නම් වෙන මිහිර කියන පාඩම තමයි අපි පටන් ගත්තේ මම මේක ඉක්මනට මතක් කරගෙන යන්න අන්පස්සේ ගිය සතිය අපි යසාක චක්‍රපු නිසා ටිකක් ජෙට් තෙල් වලින් ඉස්සරහට යනවා ජෙට් තෙල් ගහලා වගේ පොඩ්ඩක් ඉස්සරහට යනවා යුගය ඔබට මතකයි කොට්ටේ යුගය හතුරු වැත්තෑවේ හාමුදුරු මූලාශ්‍රය ගුත්තිල ජාතක මේ අනුග්‍රහය සමන පරකුම් රාජ්‍ය පද්ද සංඛ්‍යා 511 ආරාධනය ජයපාල නැතිදුගේ වර්ගය ඛණ්ඩ කාව්‍ය ගුත්තිලේ විරිත අපි සමුත්‍රකෝස විරිත පදක විරිත විරිත මේ වගේ වලියා ගත්තා ගුත්තිලේ පිළිබඳ වියත් මත අපි කතා කරා කුංචි පාර සඳස්කලන්ට අනුව ජාතක කතාවක් සිංහලට නැගුණු රමණීයම පොත විදිහට අපි ගුත්තිල කාව්‍යයට විරුදාවලිය ලැබෙනවා කියලා කතා කරා. මම කතා කරලා. ම.
පළවෙනි කවිය අපි ගොත්තල අදෘස්සන්ත වේන වයන ලෙස ඉඳ පස්සක පනවලා සුදු ශාස්ත්‍රක ගොසින් උන්සන්ත කියන පළවෙනි කවිය අපි කතා කළා සිදුවේ මේ වෙසස මහබෝසතුන් අදහස ඉන්සර පුරෙන් බැස අවබෝසතු දිනවන ලෙස අපි මතක් කරා අපි ඊට පස්සේ අපි ආවා පියසන්නව බිඟු දැල් රැඳි කොපුලේ අවසන්නව වෙන නදටම කුහලේ මද සංසුන් පිය වින් සිටින සදී ගජසෙන් සිටියම් ගජසිරි කියලි කියන කවිය මෙතන ඉරිඳු කෙරක වලෙහි නියුත්තෝ රුතිලස රුකුණොද බිඳ ජය ගත්තෝ පැතිරෙන වෙනනද වැඳුණු සිතැත්තෝ අතිනවි ගිලිහෙන බව නොව දත්තෝ කියලා අපි කතා කරා හරි අද දවසේ අපි පළවෙනි විචාර ප්‍රශ්නෙට යන්නත් සූදානම් ඒ වගේම අක්ෂර මාලාවට යන්නත් සූදානම් අපි අක්ෂර මාලාවේ කොටස මුලින් කතා කරලා සර් මට ගිය සතියේ ඉන්න බැරි වුණා කියලා කියනවා හරි ඉතින් රෙකෝඩින් එක ඔයාලට බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව රෙකෝඩින් එක බලලා ඔයාලට පුළුවන් ඒ පසුගිය සතියේ දේවල් නැවත මතක් කරගන්න අනේ ඉතින් දෙවියනේ මට උණු වියෝ වාක්‍යයක් නැතුව හැමෝම කැමරාව ඔන් කරගන්න එතකොට තමයි පාඩම ලස්සනට කරගෙන යන්න පුළුවන් ආව දකින්නකොට තමයි මට ඉතා පූර්වට මේක වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ හරිද සර් හැමෝම කැමරාව ඔන් කරගන්න හරි එහෙනම් නූතන අක්ෂර මාලාව ගැන කතා කරන්නයි ලෑස්තිය ලෑස්ති වෙන හැමෝම කොලයක් එහෙම අතට අරගෙන නේ වැඩේට ලෑස්ති වෙමු ඔයාලට එතකොට මං කියවන ව්‍යාකරණ වලට පොතක් තියාගන්න කියලා එතකොට ඒ ව්‍යාකරණ පොතත් දිග හැරගෙන මේසේ මත ලෑස්ති වෙන්න අද රහට කතා කරනවා අපි නූතන සිංහල අක්ෂර මාලාව දැන් හොයන්න එපා සර් කෝ කියලා සර් ඉන්නවා හරි සර් ඉන්නවා බය වෙන්න එපා මෙන්න ඉන්නවා සර් හරි ඔන්න විදියට ලියා ගන්න නූතන අක්ෂර මාලාව කියලා ඔයා ලස්සනට ඔයාගේ පොතේ ලියා ගන්න අද දිනේ දාන්න I learning in college කියලා ලියන්න ලේලට යටින් දිනේ දාන්න ඊට පස්සේ සිංහල අක්ෂර මාලාව කියලා ලියන්න ලියලා පාඩුවේ ඉන්න හරි ලියලා පාඩුවේ ඉන්න ලියලා පාඩුවෙන් බලමු ට්‍රයි එකක් තියලා මේක යූස් කරන්න පුළුවන්ද කියලා හරි හරි නේද රයිට් එහෙනම් වැඩේ පටන් ගන්න ලෑස්තිය අපඩක වයිට් බෝඩ් එක ගත්තා සමහර වෙලාවට මේක වැඩ කරද්දී යම් යම් ගැටලු එනවා මේ තාක්ෂණික ප්‍රශ්න මම උත්සාහ කරනවා මේක එහෙම තාක්ෂණික ප්‍රශ්නයක් නොවන විදිහට වැඩ කළා අද වැඩේ කරගෙන යන්න හරි මට කලින් ඒකලෝ ලියයි වගේ මට පේන හැටියට මට කලින් ඒගොල්ලෝ ලියනවා කියන්නේ හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු මේක දැනට මම පොඩක් පැත්තකින් තියන්න අපලා දෙන්න මට හරි එහෙනම් වැඩේ පටන් ගමු සිංහල අක්ෂර මාලාව කියලා ලියවනා නිකන් බලන්න කුරුල්ලන්ට තියෙන හොටක් කුරුල්ලන්ට තියෙන හොටක් යාට කුරුල්ලන්ට තියෙන හොටක් අපිට හොටක් නැහැ අපිට හොටක් තියෙන අපිට හොටක් නැහැ කුරුල්ලන්ට තියෙන හොටක් ඔය යන්නේ හොටක් හරිද අපිට තියෙනවා මොකද්ද අපිට තියෙනවා හෙටක් පේනව නේද මම ලියන එක පේනව නේද अरे कुरला होटा अब हेटा
හරි මතක තියාගන්න අක්ෂර මාලාවට තියෙනවා අකුරු කීයද 60ක් කීයද 60ක් කුරලන්ට තියෙනවා හොටක් අපිට තියෙනවා 60ක් නෙවෙයි හෙටක් අක්ෂර මාලාවට තියෙනවා අක්ෂර කීයද අකුරු 60ක් හොඳට මතක තියාගන්න නැත්නම් හොට බිම ඇනිලා හෙට හට පැනලා හොට බිම යන ගන්න තමයි වෙන්නේ. එනිසා හොඳට මතක තියාගන්න අක්ෂර මාලාවට තියෙනවා අකුරු කීයක්ද නූතන අක්ෂර මාලාවට අකුරු තියෙනවා 60ක්. කීයද 60ක් 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 60ක්. සර්ගේ වයස කියලා හිතා ගන්න. ආ 60යි. හරි. සර්ගේ වයස 60යි. මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් අමතක කරන්න බෑ. රයිට්. කොහොමද කියන්නේ? කොරලන්ට තියෙනවා හොටක්. ඕ අපිට තියෙනවා හෙටක්. අක්ෂර මාලාවට තියෙනවා අකුරු 60ක්. අමතක කරත් හෙට හට පැනලා පොට බිම නැගන්න ලාස්ට් ලයින්ට රයිට් දැන් අමතක වෙන එකක් නෑ මේ 60 60 පැනනත් අමතක වෙන්න බෑ පොටයි හෙටයි 60යි මතක තියාගන්න ඕන හරිද රයිට් එතකොට හරි මෙන්න මේ අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කීයකටද බෙදෙන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කීයකටද බෙදෙන්නේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කීයකටද බෙදෙන්නේ මේ කීයකට කීයකටද දෙකකට කීයකටද දෙකකට කීයකටද දෙකකට කීයකටද දෙකකට දෙක කියන්නේ ටිකක් මතක හිටින ගාණක් නේද එහෙම ගොයින් නැවෙන් ලැස්ති වෙනවා හරි දෙක කියන්නේ හොඳට මතක හිටින ගාණ මතක හිටින ගාණක් දෙක දෙක හරි හොඳට මතක ඉන්න ගන්න. දෙක කියන්නේ දෙකක් කියන්නේ හොඳට මතක ඉන්න ගන්න. ඔන්න කැමරා ඔෆ් කරගන්න. ඔන් කරගන්න. ඔක්කොම ඔන් කරගන්න. මට හැමෝම පේනකොට තමයි වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඒ නිසා හැමෝම කැමරා ඔන් කරගන්න. අන්නේම ඔන් කරගන්න. හැමෝම very good. දෙක කියන්නේ හොඳට මතක හිටින ගානක් කියලා කිව්වම සමහර අය කටකොණින් පොඩ්ඩක් හිනා වෙනවා. එහෙම හිනා වෙන්න ඕනේ නැහැ. දෙක කියන්නේ මම මේ කටකොණින් හිනා වෙන්න තරම් මතක තියාගන්න ඕන එකක් නෙවෙයි. අපිට තියෙන S දෙකක් අපිට තියෙන කන් දෙකක් නහයක් තියෙනවා ඒ නහය හිල් දෙකක් තියෙනවා එතකොට අත් දෙකක් තියෙනවා කකුල් දෙකක් තියෙනවා දත් 32ක් තියෙනවා ඔය හැම එකටම දෙක සම්බන්ධ ඒ නිසා දෙක හොඳට මතක හිටින සංඛ්‍යාව හරිද ඒ නිසා ප්‍රධාන කොටස් දෙකයි එකක් තමයි මොකද්ද ස්වර මොකද්ද එකක් තමයි මොකද්ද ස්වර දැන් ඔයා පොඩි සටහනක් දාගන්න අක්ෂර මාලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ 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 එහම ලියාගත්තට පස්සේ මම කියනවා පළවෙනි එක තමයි ස්වර දෙවෙනි එක තමයි ව්‍යංජන පළවෙනි එක තමයි ස්වර දෙවෙනි එක තමයි ව්‍යංජන පළවෙනි එක ස්වර දෙවෙනි එක ව්‍යංජන ව්‍යංජන එක දෙක කියලා දැම්මා ස්වර සහ ව්‍යංජන කියලා දාගත්තා ස්වර සහ ව්‍යංජන කියලා දාගත්තා හරි පළවෙනි එක ස්වර දෙවෙනි එක ව්‍යංජන අපි යනවා පළවෙනි එකට මොකක්ද මේ ස්වර කියන්නේ මොනවද මේ ස්වර කියන්නේ ස්වර කියන්නේ ඒවා එහෙම නැත්නම් ස්වර කියන ඒවා අපිට කල හැකි තනිව උච්චාරණය කල හැකි තනිව කියන්න පුළුවන් තනිව අපිට උච්චාරණය කරන්න පුළුවන් නැත්නම් අපිට තනිව ඒවා ශබ්ද කරන්න පුළුවන් හරිද අපිට ඒවා තනිව ශබ්ද කරන්න පුළුවන් නැත්නම් තනිව කියන්න පුළුවන් හරි කියන්න පුළුවන් මොකද්ද මේ තනියෙන් කියන්න පුළුවන් කියලා කියන්නේ සර තනිව උච්චාරණය කරන්න පුළුවන් කියලා කියන්නේ මොකක්ද ඔව් තනිව උච්චාරණය කරන්න පුළුවන් කොහමද මේ බලන්න අපි වචන උච්චාරණය කරද්දී අපි වචන උච්චාරණය කරද්දී පෙනහැල්ලේ සිටින වායු ධාරාවක් මොන ධාරාවක්ද එන්නේ වායු ධාරාවක් එනවා ඒ කියන්නේ හුලං එනවා වැඩේ හුලං තියෙනවා මේ හුලං අපි කතා කරනකොට එළියට එනවා ඒ නිසා තමයි කටගඳායක කටගඳේන්නේ බඩගඳායක බඩගඳේන්නේ ළඟ එනකොට කියන්නේ ආගේ සුවඳයි හරි ෂෝක් කණේ ආගේ කටහඳ හරි ෂෝක් කියලා කටගඳ කියලා කියන්නේ මේ වැඩේ හුලං එන හින්දා හරිද ගාලේම සමහර වෙලාවට උගුරට එන්නේ මේ බඩේ තියෙන හුලං එළියට එනකොට හරි දැන් එතකොට මේ අකුරු කියනකොට හුලං එළියට එනවා කොහමද හුලං එළියට එන්නේ ආ කියනකොට බලන්න හුලං එළියට එනවා ආ කියනකොට හුලං එළියට එනවා ඈ කියනකොට හුලං එළියට එනවා ඒ එන වායු ධාරාවට කිසිම බාධාවක් නැතුව තව කෙනෙකුගේ සහයකින් තොරව උච්චාරණය කරන්න පුළුවන් නිසා මේවට ස්වර කියලා කියනවා එහෙම නැත්නම් ප්‍රාණාක්ෂර කියලා කියනවා
තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. මොකද්ද? තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. ලියා ගන්න. තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. ස්වර කියලා ලියාගත්තනේ. තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. ස්වර. තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. තනිව උච්චාරණය කළ හැකි නිසා ස්වර ලෙස හඳුන්වයි. ආ දැන් කියනවා අපි මේ ස්වර තනිව උච්චාරණය කරන්න පුළුවන් කියලා. ස්වර තනිව උච්චාරණය කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට ව්‍යංජන තනිව උච්චාරණය කරන්න බැයිද? ඒ කියන්නේ ව්‍යංජන උච්චාරණය කරද්දී තව එකෙක් හඳේට බැඳ ගන්න ඕනේද? එතකොට ව්‍යංජන උච්චාරණය කරද්දී තව එකෙක් සහයට ගන්න ඕනේද? ඒ කියන්නේ තනියෙන් කියන්න බැයිද? දෙන්නෙක් ඕනිද? දෙන්නෙක්ගේම කටවල් ඕනිද? ඒකද මේ කියන්නේ? ඔව් ඒක තමයි මේ කියන්නේ. ව්‍යංජන උච්චාරණය කරද්දී දෙන්නෙක් ඕනි. ස්වර උච්චාරණය කරද්දී එක්කෙනෙක් විතරයි ඕනි. එයාට තනිව උච්චාරණය කරන්න පුළුවන්. අපි ව්‍යංජන වලට ගියාට පස්සේ මේ තනිව උච්චාරණය කරන්න බැරි කතාව අපි දිගට කතා කරමු. දැනට නිකන් මතක් කරගෙන යන්න. ඇයි තනිව උච්චාරණය කරන්න බැරි කියලා? කා කියලා කිව්වම මේ බලන්න කා කා කියලා කිව්වම මේ කයන් ඇතුලේ තියෙනවා අල් කයන්නයි අයන්නයි දෙකක් මේ දෙක එකතු වෙලා තමයි ක හැදෙන්නේ මෙන්න මේ ක හැදෙන්නේ අයන්නයි අල් කයන්නයි දෙක එකතු වෙලා බැරි වෙලා හරි මේ අයන්න ඉවත් වුණොත් අපිට කියන්න වෙන්නේ ක් කියලා එහෙනම් අපිට හෝඩියේ තියෙන අක්ෂර මාලාවේ තියෙන ව්‍යංජන අකුරු කියන්න වෙන්නේ කොහොමද දන්නවද ක් 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 ඉච් ඉච් කියලා තමයි කියන්නේ කියා ගන්න බෑ හරි කියා ගන්න බෑ ඇයි කියන්න බැරි අකුරක සහායක් නැතුව කියන්න බෑ දෙන්නේ කොහොනි ඒවත් පස්සේ බලගම් ව්‍යංජන ගැන පස්සේ කතා කරන්න දැනට පුළුවන් නම් කියලා බලන්න හයියෙන් කියලා බලන්න ව්‍යංජන අකුරක් ක් කියලා කියනකොට මේ මෙතන තියෙන ලුණු පොකුරක් පේනවා නේද මෙතන අල්ලල බං හැමෝම අල්ලල බං මෙතන තියෙන ලුණු පොකුරක් ගල ගන්න හැදෙන තැන ලුණු පොකුරක් තියෙනවා හරිද එතන තියාගෙන මෙහෙම අල්ල තියාගෙන ක් කියලා උච්චාරණය කළ බං ක් මං කියනකොට උච්චාරණය කරන්න බෑ මෙම හය මෙතන අල්ලගෙන ක් කියලා උච්චාරණය කරන එතකොට හරි තේරෙයි මේ වාග් විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදයේ මොකක් මත පදනම් වෙලාද නිර්මාණය වෙලා තියෙන්නේ ව්‍යංජන කියලා ඔයාලට තේරුම් ගන්න නම් මට ප්‍රැක්ටිකලි දැනෙන්න ඕනේ එහෙනම් තියන්න බෙල්ලට අත තියපංකෝ වස්තුවේ බෙල්ලට අත පීය නෙවෙයි තියන්න කිව්වේ අත ආ හැමෝම තියන්න අත හා රයිට් මේව තියාගන්න කවුද අපේ ඔක්කොම කැමරා ඔන් කරන් හැංගෙන්න එපා කවුරු හොඳට මේක ප්‍රැක්ටිස් කරලා බලන්න අතර ප්‍රැක්ටිස් කළා බෙල්ලට අත තියලා උක් කියලා බං උක් කියලා කියලා උක් කියවම වාට දැන්නම එතන ඝර්ෂණය වෙනවා උක් කියලා මෙහෙම ලොක් වෙනවා ඒ ලොක් වෙන එක අපි එලියට දාන්නේ උක් අ උක් ආ උක් ඊ කියලා නම් එලියට දාන්න මේක හයියෙන් උක් කිව්වොත් එහෙම සමහරට මෙතනින් පිට වෙන්නේ නැති වාතය වෙන කොහෙන් හරි පිට වෙන්න පුළුවන් ඒ නිසා මයික් ඕෆ් කරලා තියන්න සමහරට ඒ සද්දෙ මෙහෙට ඇහෙන්නත් පුළුවන් ඒ නිසා මේ මුවෙන් පිට වෙන්නේ නැති වාතය වෙනත් මුවකින් පිට වෙන්න පුළුවන් හයියෙන් කියලා මේක කිව්වොත් එහෙම නැත්නම් මෙතන තියෙන ලුණු පොකුර පොඩි වෙන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳට මතක තියාගන්න. ටිකක් ඕනට වඩා සද්දෙට ව්‍යංජන සොරේකින් සහායකින් තොරව උච්චාරණය කරන්න එපා. හරි. අපි යන් ව්‍යංජන ගැන අපි පස්සේ කතා කරමු. දැන් අපි යනවා ස්වර ගැන කතා කරමු. එහෙනම් ස්වර තනිව උච්චාරණය කරන්න පුළුවන් හැමෝම කැමරා ඔන් කරගන්න. ඔයා මේකේ දර්ශනය වෙනකොට තමයි අපිට පුළුවන් මේ පාඩම් ලස්සනට කරගෙන යන්න. මොකද අපි පුරුදු කට්ටිය ඉස්සරහා ඉන්න ඇද්දී උගන්නලා අපිට හුරුදු නෑනේ යකඩ කෑලි වලට පීප පයිප වලට අපිට උගන්නලා එහෙම පුරුදු නෑනේ ඒ නිසා පොඩක් ඔයාලා දකින්නකොට තමයි අපිට මේක උගන්නන්න පුළුවන් හරි ස්වර කියන්නේ නං තනිව උච්චාරණය කරනවට ස්වර තියෙනවා කියද ස්වර තියෙනවා කියද ස්වර තියෙනවා කියද ස්වර තියෙනවා කියද 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 ස්වර තියෙනවා ස්වරගේ වයස ආගේ වයසද ස්වරගේ වයස කියද 18 ස්වර කියද 18 කසාද වඳින වයස කසාද බඳින වයස හොඳම වයස හරි තාම නෑ 18 නේද කලබල වෙන්න එපා තාම 16 වත් නෑ කලබල වෙන්න එපා 18 තමයි සාමාන්‍ය ඕගලන්ට මොන බලයේද හම්බ වෙන්නේ සර්වජන ඡන්ද බලයේ හම්බ වෙන්නේ ඡන්ද බලයේ හම්බ වෙන්නේ වයස අවුරුදු 18 මතක තියාගන්න 18 18 විශේෂී අවුරුද්දක් ඒ තමයි ස්වර තියනවා 18ක් කීයක් තියනවද ස්වර තියනවා 18ක් ලියා ගන්න මුල ස්වර ගන්න 18ක මුළු සර ගණන 18ක මුළු සර ගණන 18ක මුළු සර ගණන 18ක ලියා ගන්න මුළු සර ගණන 18ක මුළු සර ගණන 18ක හරි මොනවද සර ආ ආ ඈ ඈ ඊ ඊ උ උ ඉරු
Iru Ilu Ilu E I O O Au. ඔන්න වනේ සර කියත බං 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 ඔන්න සර ටික මොනවද අ අ ඈ ඈ ඊ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආව් මොනවද මයික් ගේමු අ අ ඈ ඈ ඊ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආව් අ අ ඈ ඈ ඊ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආව් අ අ ඈ ඈ ඊ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආව් A a e e i i u u iru iru ilu ilu e e i o o au a a e e i i u u iru iru ilu ilu e e i o o au mata paadan hude mamme ogolanta paadan wenna kiyanne a a e e i i u u iru iru ilu ilu e e i o o au a a e e i i u u iru iru ilu ilu e e i o o au right a a e e i i u u iru iru ilu ilu e e i o o au a a e e i i u u iru iru ilu ilu e e i o o au nikan inna kama liyaga a a e e i i u u iru iru ilu ilu e e i o o au a a e e i i u u iru iru ilu ilu e e i o o au liya gannako a a e e i i u u iru iru ilu ilu e e i o o au a a e e i i u u iru iru ilu ilu e e i o o au right මම කණ්ඩායලා ඇස්තිය මගනවා 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 ඉක්මන් ලියා ගන්න අ අ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආව් අ අ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ ආව් අ අ අ අ අ අ අ ඈ ඈ ඈ ඊ ඊ ඊ ඊ ඌ ඌ ඌ ඌ ඉරු 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 ඉලු 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 ඒ ඒ අයි ඕ ඕ ආව් ඔකේ හයි ඇමරිකා මගනවා පොඩි සටහනක් දාගත්තනේ මෙන්න මේ අ ආ ඈ ඈ ඊ ඊ ඌ ඌ ඉරු ඉරු ඉලු 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 ඒ ඒ අයි ඕ ඕ ආව් කියන ස්වර 18 ප්‍රධාන වශයෙන් බෙදෙනවා කොටස් කීයකටද කොටස් කීයකටද කොටස් කීයකටද කොටස් කීයකටද කොටස් කීයකටද කොටස් කීයකටද කීයකට බෙදෙනවද කීයකට දාන chat box එකේ කීයකට බෙදෙනවද දාන chat box එකේ ආ සර් සැලියුට් යන්නේ දැන් මේ හරි කීයද එතකොට කොටස් කීයකටද කොටස් පහකට බෙදෙනවා කීයකටද බෙදෙන්නේ මෙන්න මේ ස්වර බෙදෙනවා ප්‍රධාන කොටස් පහකට කීයකටද මෙන්න මේ ස්වර ස්වර බෙදෙනවා ප්‍රධාන කොටස් කීයකටද 1යි 2යි 3යි 4යි 5යි කීයකටද 1යි 2යි 3යි 4යි 5කට බෙදෙනවා කීයකටද 5කට කීයකටද 5කට කීයකටද 5කට කීයකටද 5කට පහකට පහකට අතේ ඇඟිලි සමානයි ස්වර බෙදෙන කොටස් අතේ ඇඟිලි සමානයි ස්වර බෙදෙන කොටස් අතේ ඇඟිලි සමානයි ස්වර බෙදෙන කොටස් හරිද පහක් දාන්න අන්න ස්වරක පහක් දාන්න කොහ පහක් දාන්න ආ වෙරි පහක් දාන්න පහ තමයි ස්වරව ස්වර බෙදෙන ප්‍රධාන කොටස් පහක මොනවද මේ බෙදෙන පහ රයිට් බෙදෙන පහ මොනවද මෙන්න පහ කටිය උච්චාරණය කරන මලියවට පස්සේ හරි මෙන්න පළවෙනි බෙදෙILL මොකද්ද මේ මොකද්ද මේ හ්‍රස්ව මොකද්ද හ්‍රස්ව එක දාලා ලියා ගන්න හ්‍රස්ව මොකක් හ්‍රස්ව කියන බලන්න හ්‍රස්ව මොකද්ද හ්‍රස්ව මොකද්ද හ්‍රස්ව ආ කාගෙන් හරි අහලා බලමු මොකද්ද කියලා netmini කියන බලන්න මොකද්ද මයික් එක ඔන් කරන්න netmini netmini හරි හ්‍රස්ව නෙමෙයි හ්‍රස්ව නෙමෙයි හරියටම කියන්න ඕනේ කොහමද රස්ස කොහමද රස්ස නෑ බයන්නට දැම්මාම මේ බලන්න ඔන්න හොඳට බලාගෙන මයික් ඔෆ් කරන්න එපා ඔන්න දැන් මාල්ලා දෙන්න බයන්නට දැම්මාම බ්‍ර හරිද ඩයන්නට මේක දැම්මාම ඩ්‍ර තයන්නට දැම්මාම ට්‍ර මේක තයන්නට දැම්මාම ත්‍ර එතකොට කයන්නට දැම්මාම ක්‍ර හයන්නට දැම්මාම හරි එතකොට කොහමද කියන්නේ රස්ස කොහමද කියන්නේ රස්ස කියනවා ඔගියා රස්ස මොකද්ද රස්ස රස්ස හරියට උච්චාරණය කරන්න ඕනේ රස්ස හරි ඊළඟ එක පළවෙනි එක රස්ස ඊළඟ එක දීර්ඝ ඊළඟ එක දීර්ඝ මොකද්ද ඊළඟ එක දීර්ඝ හස්ව දීර්ඝ මෙන්න දෙක
दीर्घ दीर्घ तुंगनी एक मिश्र मुकद्द मिश्र हतरवेनी एक नम्य पसनी सॉरी नम्य पसनी एक अनम्य अरे अनम्य ඔන්නා හස්ව දීර්ඝ මිශ්‍ර නම්ය අනම් මොනවද හස්ව දීර්ඝ මිශ්‍ර නම්ය අනම් 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 ඔන්න එක හස්ව දෙක දීර්ඝ තුන මිශ්‍ර හතර නම්ය පහ අනම්ය හස්ව කියලා කියන්නේ හස්ව කියන්නේ කොට ඒවා මොන ඒවාද කොට ඒවා දීර්ඝ කියන්නේ දිග ඒවා හරි හස්ව කියන්නේ කොට ඒවා දීර්ඝ කියන්නේ දිග ඒවා මිශ්‍ර කියන්නේ කලවන් ඒවා කලවන් ඒවා නම්ය කියන්නේ නැමිච්ච ඒවා නැමිච්ච ඒවා අනම්ය කියන්නේ කෙලින් ඒවා दीर्घ क्याने दिगे मिश्र क्याने खलवांग नम्य क्याने नमिच्चे अनम्य क्याने केलिंग आप परिसरे दिया बलन कोटा गस दिया ना दिगा गस दिया अक्षर माला वाते ना कोटा कुरु दिया ना दिगा कुरु दिया එතන කලවන් ඒවත් තියෙනවා කලවන් කියන මොනවද කියනවා පස්සේ කියලා දෙන්න ඊට පස්සේ තියෙනවා නැමිච්ච ඒවා ඊට පස්සේ තියෙනවා කෙලින් ඒවා වාන පරිසරයේ කෙලින් ගස් තියෙනවා නැමිච්ච ගස් තියෙනවා හරි නැමිච්ච ඒවා තියෙනවා කෙලින් ඒවා තියෙනවා කොට ඒවා තියෙනවා දිග ඒවා තියෙනවා කලවන් ඒවා තියෙනවා නැමිච්ච ඒවා තියෙනවා ඒ කෙලින් ඒවා තියෙනවා නේ ඔහොමල ඉතින් තියෙන්නේ එතකොට අක්ෂර මාලාවෙත් එහෙම තමයි කොට ඒවා තියෙනවා දිග ඒවා තියෙනවා කලවන් ඒවා තියෙනවා නැමිච්ච ඒවා තියෙනවා කෙලින් ඒවා තියෙනවා දැන් මේවා කොහොමද අපි හඳුනගන්නේ හස්ව දීර්ඝ මිශ්‍ර නම්ය අනම් කොට ඒවා දිග ඒවා කලවන් ඒවා නැමිච්ච ඒවා කෙලින් ඒවා प्रेमदास महात्यागे कोटम कोटाई जे आर महात्यागे कोटत्ने दिगत्ने भंडार नायक महात्यागे दिगम दिग देंगो अक्षरमाला वगे तो ये तेरह इल आप काले मुखाध्या को जे आर महात्यागे दिगत्ने कोटात्ने एक එතකොට කාගේද ප්‍රේමදාස මහත්තයාගේ කොට එක මොකද්ද බණ්ඩාරනායක මහත්තයාගේ දිගම දිග එක මොකද්ද කියලා අපි පොඩි කාලේ වෙනවා මේ මෑත කාලේ තමයි හම්බුනේ මොකද්ද ප්‍රේමදාස මහත්තයාගේ කොට එක තමයි එයාගේ ආර් ප්‍රේමදාසනේ එතකොට එකක් රයි තියන එයාගේ වාසගම කොටයි දෙවෙනි එක නා ජේ ආර් ජයවර්ධනේ එයාගේ එයා දෙකයි නේ නිසා කොටත් නැහැ දිගත් නැහැ අනිත් එක නා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක එයාගේ දිගම දිගයි ඕක තමයි ओके तेरवे उत्तरे उन्हें कागिन आंट बोलो मत की आईंदा प्रेमदास महत्या की कोटम कोटाई जी आर महत्या की कोटात्म दिगत्म भंडार नायक महत्या की दिगम दिगाई आंट होने तेरवे उत्तरे हम तेरे दिग तेर कट हम बट दिगानी उन्होंने तेरू कत्तो तीतर अरे दंग रस बलट हस हस क्या अतर पर खोटे මේ බලන්න අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ මයි කියන් අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ 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 කොල්ලන් ටෙම්පලෝක රැප් කරන්නේ අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ කියලා වන්න රැප් කරගන්න පුළුවන් අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ ඕන රැප් කරගන්න පුළුවන් එතකොට ගෑල් ළමයිට මොනවද කරන්න තියෙන්නේ ගෑල් ළමයිට රැප් කරගන්න විදියක් නැහැ ගෑල් ළමයිට පුළුවන් මෙන්න මෙහෙම
දැන් ඕක නිකන් හොඳට පාඩම් කරගන්න. අ ඇ ඉ උ ඉරුලු එ ඔ අ ඇ ඉ උ ඉරුලු එ ඔ අ ඇ ඉ උ ඉරුලු එ ඔ කේන්ති කිය වෙලාවට කාට හරි බැලලා දැන් අ ඇ ඉ උ ඉරුලු එ ඔ හරි මේවා වයින් මේවා නරක වචන ගොත් නෑ මොකොත් නෑ බැලලා දාන්න ඉතින් අ ඇ ඉ උ ඉරුලු එ ඔ මොකද කිව්වේ අ ඇ ඉ උ ඉරුලු එ ඔ හරි දැන් ඔය අම්මට එහෙම කේන්ති කියලා ඉන්න වෙලාවට අම්මට එහෙම කියන්න හරි ෂොට් අ ඇ ඉ උ ඉරුලු මොකක්ද ඔකේ අ ඇ ඉ උ ඉරුලු එ ඔ පස්සෙන් නෑ මේ සරත් නෑ අවුලක් නෑ කියන්න පුළුවන් ලස්ස හොඳට මතක තියා ගන්න අ ඇ ඉ උ ඉරුලු එ ඔ 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 ඔන්න දැන් කාට හරි බයින්න ඕන කෙලින්ම යාළුවෙක්ට හරි බයින්න ඕන අ ඇ ඉ උ ඉරුලු අ කියවන ඉර හරි මොකද කියන්නේ අ ඇ ඉ උ ඉරුලු මොකෝ හරිද අකුරු ටික අත පාඩම් කරනවා බයින්නත් පුළුවන් හොඳට සරණ බයින්න පුළුවන් හොඳට උන්ට සරණම් බයින්න අ ඇ ඉ උ ඉරුලු එනවා මෙතන කියෝ කියල බයින්නවා හරිද කෙලින්ම හරියට නිකන් නරක වචනයක් වගේ කියන අ ඉ උ ඉරුලු ඔ කියලා කියලා දාන්නත් පුළුවන් හරිද හරි ඊළඟ එක ඔන්න හස්ස ඕව ගෑල් ළමයිට කියන්න බෑ දැන් ගෑල් ළමයි හිතාගෙන හිටියට ගෑල් ළමයිට ඔවා කියන්න පුළුවන් කියලා ගෑල් ළමයිට කියන්න බෑ මම අභියෝග කරනවා පුළුවන් නම් ගෑල් ළමයිට කියන්න කියලා හරි මේ ටික කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් මාක් එකක් දාන්න පුළුවන් නම් ඇ ඉ උ ඉරු ඉලු ඔ කියලා කියන්න අනේ මෙච්චරද මේ ළමයින්ගේ කැමරාවක බඩ කඩਿੱත්තු තියෙන්නේ අනේ ඔය බඩ කඩਿੱත්තු ඔන් කරපියවකෝ මල ඉලව්වේ අනේ හරි එතකොට මොකද්ද කාට හරි කියන්න පුළුවන්ද ඇ ඉ උ ඉරු ඉලු ඔ කියලා බැ ඒගොල්ලන්ට කියන්න පුළුවන් අකුරු තියෙන ඉස්සරහ මේ බලන්න මෙන්න මේවා ඒගොල්ලන්ට කියන්න පුළුවන් දැන් ඔය පළවෙනි මොනවද හස්ස දැන් ලියාගන්න අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ හස්ස කියලා ලියලා ලියාගන්න අන්න කෙනෙක් කියනවා මට පුළුවන් කියලා බලමු කාටද ඒ පුළුවන් කියලා අන්ට තමයි වෙන්නේ සර් කියලා කියනවා හරි කන්ට තමයි වෙන්නේ මේක කියන්න කිව්වොත් හරි හරි ලියාගන්න අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ 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 මොන කොල්ලන්ට රැප් එක ගෑන් ළමයින්ට බයින්ද අ ඇ ඉ උ ඉරු ඉලු එ ඔ අ ඇ උ ඉරු ඉලු දැන් ඕක මේ ඕක පාඩම් කරලා තියාගන්න එක හොඳයි දැන් ඊයේ කැටුම් පතක් සම්මත කරගත්ත අලුතෙන් දැක්කද ඒ කැටුම් පත දන්නවද මොකද්ද කියලා මේ මම දැක්කයි කැටුම් පත දාලා තියෙනවා ලංකාවේ සෑම පිරිමියෙකුටම කාන්තාව දෙන්නෙක් විවාහ කරගන්න පුළුවන් බුදු අම්මේ මේ සාතිකයි මම කෙටුම් පත ඕන ෂෙයා කරන්න හරිද එතකොට දෙවන විවාහක කාන්තාවක් විවාහ වෙන්න බෑ විවාහ නොවිච කාන්තාව තමයි විවාහ වෙන්න ඕනේ දෙවණේට විවාහ වෙන කාන්තාවගේ සියලු වියදම් පළවෙනි කාන්තාව විසින් දැරිය යුතුයි කියලා ගැසට් එකේ තියෙනවා වරෙන් කොනේ දෙන්න වියදම් දෙන්න අතරම එහෙම තියෙනවා මම ඕන ෂෙයා කරන්න කෙටුම් පත ඒක 2020 දෙසැම්බර් 19 වෙනිදා තමයි ඒක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔන්න එහෙම පාඩම් කරගෙන තියාගත්තර කමක් නැහැ. වරෙන් කොයි දාට ඉරුවිල කියලා කියාගන්න ඕවා තියාගන්න හොඳට. හරි. ඕයන් තමයි අතට වයින්ඩ් වෙන්නේ. රයිට්. බොරුවක් කියවන්නේ මේක සහතික ඇත්ත. හරි. සහතික ඇත්ත. ඔන්න හස්ස තමයි කෙටිසර. මේ හස්ස කියලා කියන්නේ කොටේව. එහෙම නැත්නම් කෙටිසර හස්ස කියන්නේ කෙටි එහෙම නැත්නම් කොට අ ඇ ඉ උ ඉරු ඉලු එ උ අ ඇ ඉ උ ඉරු ඉලු එ උ රයිට් රයිට් අපි යනවා නම් දීර්ඝවලට දැන් මං කියවන මේවා ගෑල් ළමයිට කියන්න බෑ කියලා ගෑල් ළමයිට කියන්න පුළුවන් අකුර කොල්ලන්ට නම් කියදයි කොල්ල කියලා දාන අ ඇ ඉ උ ඉරු ඉලු එ උ කියලා දාන මේ ගෑල් ළමයිට කියන්න පුළුවන් අකුර වලට තමයි අපි කියන්නේ මොන අකුරු කියලාද දීර්ඝ අක්ෂර මොනවද කියන්නේ දීර්ඝ අක්ෂර මොනවද අ ඇ උ සෝරි මට කලින් පෑන යන අර යන් කලිසම් මං වෙන්න ඊ උ ඉරු ඉලු ඒ ආයි ඕ ආව් හරි මෙන්න මේ ටික ආ ඈ ඊ උ ඉරු ඉලු ඒ ආයි ඕ ආව් ආ ඈ ඊ උ ඉරු ඉලු ඒ ආයි ඕ ආව් ඕක මතක් වෙනවා පාර යනවා මේ දවස්වල වාහනයක් කොහොමද ආ ඇ ඉ උ ඉරු ඉලු ඒ අය ඕ ආව්
ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඕ අව මේ වගේ ළමයිට කියන්න පුළුවන් අර කැටිසර ගෑන ළමයිට කියන්න කිව්වම කොහොමද දන්නවද කියන්නේ ළමයි ආ කියන්නේ ආ ආ නෙවෙයි බොල ආ ආ ආ නෙවෙයි බොල ආ ආ කිම හරි ආ ආ වෙයි නම් ඈ කියපිය ආ ඈ ඈ ඈ නෙවෙයි ඈ ඈ කියනවා ගෑන ළමයිට කියන්න බෑ කොල්ල නම් කියනවා ආ කිය ආ ඈ කියලා කියන හරි මේ වගේ යන්න කිව්වම කියනවා ආ ඈ ඊ ඌ දැන් මේ ක්ලාස් වලදී මම ළමයි කතා කරනවා ඔන්න කොල්ලෝ කතා කරනවා හරිද සර් හෙට ක්ලාස්ද ඔව් සර් හෙට ක්ලාස්ද ඔව් සර් හෙට ක්ලාස්ද ඔව් සර් හෙට ක්ලාස්ද කො කොල්ලෝ පහක් විතර කතා කරපස්සේ ඔන්න එක කෙල්ලෙක් කතා කරා සර් හෙට ක්ලාස්ද ඔව් हरी මේ කෑවා කියලා අහනකොට නාල කාලයක් දෙන්න පුළුවන් හරිද කෑවා කියලා අහනකොට නාල කාලයක් දෙන්න වෙලාව තියෙනවා ඒ වගේ ඇදලා කියන්නේ හරිද ගැල්ලා මේ ටිකක් ඇදලා කියන්නේ එතකොට මේ ඇදලා කියන එකට තමයි අපි දිග ඒවා කියලා කියන්නේ එතකොට කොටේ මොනවද අ ඈ ඒ ඔ ඉරු ඉලු ඒ ඔ දීර්ඝ ඒවා මොකද ඈ ඊ ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඔව දැන් ඔන්න ගෙදරේ ඉඳ කාට හරි රණ්ඩුවක් කරන පොඩි ප්‍රශ්න කියලා බැලලා දානවා ඈ ඈ ඌ ඉරු ඉලු ඒ ඔ කියලා බැලන්න මොකද කිව්වේ ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඔව ෂේප් එකේ කියලා දානවා මම පාඩම් කරනවා මේ පාඩම් කරනවා ආ ඈ ඌ ඉරු ඉලු ඒ ඔ කියලා කිව්වට පස්සේ මොකද කිව්වේ ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඔ ආ හරි ඔන්න ෂේප් එකේ ඒක කියලා දාන්න පුළුවන් හරි දැන් ඔන්න හස්ස හරි මොනවද හස්ස ආ ඈ ඒ ඔ ඉරු ඉලු ඒ ඔ කියමු බං ආ ඈ ඒ ඔ ඉරු ඉලු ඒ ඔ ආ ඈ ඒ ඔ ඉරු ඉලු ඒ ඔ මතකද ගන්න හොඳට ආපහු ඔයාට පාඩම් කරන්න තියලා නෙමෙයි මේ උගන්වන්නේ සෝ මාත් එක කියලා හොඳට ඔළුවට දාගන්න ආ ඈ ඒ ඔ ඉරු ඉලු ඒ ඔ දීර්ඝ මොනවද ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඌ ආව් දෙකක් හරි හස්ස හරි දීර්ඝ හරි දැන් දීර්ඝ ලියාගත්තද දීර්ඝ ලියාගත්තද හරි ලියනකොට නිකන් ඇදලා ලියන්න එපා ඉක්මනට ලියාගන්න හරි ලියාගත්ත නේද ලියාගත්තා නම් රයිට් මාක් එකක් දාන්න හස්ස ලියාගත්තද හ ඈ ඉ ඉරු ඉලු ඒ ඔ කියලා හරි සර් රයිට් දීර්ඝත් ලියාගත්තද ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ අයි ඕ අව කියලා ලියාගත්තා නම් හරි රයිට් මම දැන් මේ ටිකත් මතක් हाइब्रिड वाहन बैटरी हाइब्रिड वाहन मिश्र वाहन मिश्र बल्लो तीन जे मनुष्य बल्लाइमेरियन बल्ली एक हादन आलूत ऊट की कलवां बालू की हाँ नोट की मिश्र बालू की इस पड़ी कल बेटल कथा मतक क्रोणीकरण पलवी बेटल आईकन का मतकने मट मतक हरिगोलो कल बेटल मेरल समय हरि मेकड़ा दम उला ब्लैंड करना मिक्स करना मिक्स एलाता हदे मनोवाद मे मिक्स आकड़ मिश्र आकर मनोवाद मेन मेवत मिश्र आकर मेन मिश्र आकर ए මං ඒ දෙක අයින් කරලා ඒ අය ඕ අව් කියලා මතක තියාගන්න කියලා ඔයාලට කියනවා ඒ දෙක කොහොමද එනවා කියලා ඒක මතක තියාගත්ත එකේ දීර්ඝ අකුරත් එක්ක ඊට වඩා ලේසි ඒ අය ඕ අව් කියලා මතක තියාගන්න මං අයි කියලා එහෙම කියන්න ඒ අය ඕ අව් තමයි අකුරු ටික ඒ අය ඕ අව් කියලා ඔයාලට මතක තියාගන්න ලේසි ඒ අය ඕ අව් හරි මං කියන්නම්කො මොකද මේ මතක තියාගන්න ලේසි කියලා මිශ්‍රණේ මේවා මේ බලන්නකො මිශ්‍ර අකුරුනේ ඔයාලා මේවා පාඩම් කරන්න වෙන්නේ නැහැ
කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඇයි ඔය? මොකද්ද? මොකද්ද කිව්වේ? කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඇයි ඔය? මොකද්ද? කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඇයි ඔය? ඕ මොකද මොකද්ද කියන්නේ? කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඇයි ඔය? ඒ ඇයි ඔව්. ඔව් මිශ්‍ර වෙන්නේ ඒ ඇයි ඔව්. ඔව්. කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඒ ඇයි ඔව්. කවුද? කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔය? 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 ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔය? ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔය? මං අහන්නේ කවුද කියලා. ඒ ඇයි ඔව්. හරි. මං අහන්නේ කවුද කියලා. බය වෙන්නේ. හරි. කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ කවුද? ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔය? ඒ ඇයි ඔය? ඒ ඇයි ඔය? දැම්මනේ ඉස්සරහට කියන්න ඕනේ එකක් මේ කියන්නේ. දැම්ම කියලා පටල ගන්න බෑ. කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ ඒ ඇයි ඔය? ඒ ඇයි ඔව්. මතක තියාගන්න. ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔය? 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 කවුද? කවදාහරි දවසක මිශ්‍ර වෙන්නේ? ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔව්. ඒ ඇයි ඔය? ඒ ඇයි ඔව්. AI word AI word AI o මතක තියාගන්න ආ දැන් ලියගන්න මිස්ටර් AI AI o o o AI o o AI 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 කවදාද දාන්න මිස්ටර් වෙන්නේ AI o කොහමද ලියන්න ඕනේ සර් අර තේරවිල කියන්නකෝ කියලා ආයි ආයි කියන්න බලන්න මිස්ටර් කියලා ලියලා A A I O O A क्या लेन A I O A I O A कावड़ दारी दावस ट्रेन ने A I O A I किला मात कितिया का हाँ उन्हें मिस्टर हारी देंगे ना वाह कावड़ नाम में हारी मैंने ना नाम नाम में आवे ला A U O ले आगे नाम में आवे ला A U O A U O A U O A U O බලන්න දාන නමක් වගේ A U O නම්ද හරි නම්ද හරි A U O A U O හරි අනම්ය 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 කියලා ලියලා දාගන්න ඇයන්නයි යන්නයි යන්නයි ඈ ඊ ඒ ආ ඌ ඕ ඔ අයන්නයි උයන්නයි ඔයන්නයි නම්ය අනම්ය ඈ ඊ ඒ හරිද රයිට් මේකත් මතක තියාගන්න පුළුවන් මේ බලන්න නම්ය කියන්නේ නැමිලා කියන එක මේ නම්ය කියන්නේ නැමිලා කියන එක යට කරගෙන නැමිලා කියන එකනේ. ඉතින් මේ බලන්නකෝ කවුරු හරි කෙනෙක්ව යට කරගෙන දැන් මට පෙන්වන්න විදිහක් නැහැ නේ ඔයාලට ඇත්තට. දැන් මෙහෙම යට කරලා මෙහෙම නමාගෙන යට කරගෙන ඉන්නවා. නම්ය නමාගෙන යට කරගෙන ඉන්නවා මෙහෙම යට කරගෙන ඉන්නේ. මේ යට කරගෙන ඉන්න එක්කෙනාට කියවෙනවා එහෙම තද කරලා පාගගෙන ඉන්නේ. ඒක රිදෙනවානේ. රිදුනහම මොකද කියන්නේ? අව්වෝ. මොකද කියන්නේ? අව්වෝ. මොකද කියන්නේ? අව්වෝ. බලන්න ආ ඌ ඕනේ. අව්වෝ. 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 අව්වෝ කියලා කියනවා. ඇයි නමාගෙන ඉන්නේ? මෙහෙම අල්ල බෙල්ලෙන් අල්ල නමාගෙන ඉන්නේ. හරිද? මෙහෙම බෙල්ලෙන් අල්ල නමාගෙන ඉන්නකොට ඊට කියනවා අව්වෝ කියලා. අනම්ම කියන්නේ නැමිලා නැහැ තී එක්කනානේ. ඒ කියන්නේ කෙලින් ඉන්න එක්කනා. එකෙක් මෙහෙම අල්ලගෙන ඉන්නවා නැමිලා ඉන්න එක්කනා කියනවා අව්වෝ කියලා. අර නැමිලා නැති එක්කනා අනම්ම එක්කනා නෝ ඇයි? 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 ඈ ඊ එන් ඇයි? අර කියන අව්වෝ කියලා මෙයා නෝ ඇයි එකේ. අව්වෝ ඇයි? අව්වෝ ඇයි? නමාගෙන ඉන්න එක්කනා මෙහෙම නමාගෙන අල්ලගෙන ඉන්නකොට ඊට රිදෙනවානේ. මූ අව්වෝ කියලා. අර වහන කෙනින් ඉන්නේ කහන ඇයියේ කියලා. උත්තරේ දෙන්න තිබ්බා තව වර්ගයක් තිබ්බනම්. ඔච්චරයිනේ වර්ග තියෙන්නේ. හරි. දැන් මොනවද වර්ග? හස්ස දීර්ඝ මිශ්‍ර නම්ය අනම්ය. 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 ඌසෙකුත් ඉගෙන ගන්න. හස්ස දීර්ඝ මිශ්‍ර නම්ය අනම්ය. හස්ස දීර්ඝ මිශ්‍ර නම්ය අනම්ය. හරි. ඔන්න දැන් මම පොඩක් බෝඩ් එක ස්ටොප් කරලා එනවා ඩිස්ප්ලේ එකට හරිද රයිට් දැන් ඔන්න මම ආපහු මතක් කරනවා හරිද හස්ව දීර්ඝ මිශ්‍ර නාම්‍ය අනම් දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ ඔයා අද ක්ලාස් එක ඉවර වෙලා හරිද ගෙදර පාඩම් කරනවා කොහමද කුරුල්ලන්ට හොටක් ඇත අපට හෙටක් ඇත අක්ෂර මාලාවට 60ක් ඇත අකුරු හට ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ස්වර සහ ව්‍යංජන. ස්වර 18යි.
ස්වර ප්‍රධාන කොටස් පහකට බෙදේ. හස්ව, දීර්ඝ, මිශ්‍ර, නම්‍ය, අනම්. හස්ව කියන්නේ කොට ඒවා, දීර්ඝ කියන්නේ දිග ඒවා, මිශ්‍ර කියන්නේ කලවම් ඒවා, නම්‍ය කියන්නේ නැමිච්ච ඒවා, අනම්‍ය කියන්නේ කැළින් ඒවා. හස්ව කියන්නේ ඔන්න දැන් පාඩම් කරන්න පටන් ගන්න. හස්ව අ ඇ ඉ උ ඉරවිලු ඒ ඔ අ ඇ ඉ උ ඉරවිලු ඒ ඔ අම්ම කුස්සියේ අ ඇ ඉ උ ඉරවිලු ඒ ඔ කියලා පාඩම් කරා. අම්ම කුස්සියේ ඉඳලා පොඩක් කන දානවා. මොනවද යකෝ මේකේ අමු කැවිලාද? නැත්නම් මුට අමු කැවිලාද? මොනවාරි පෑගිලාද? අ ඇ ඉ උ ඉරවිලු ඉර අ මම පන්ති ඉවර වෙලා බනිනවා කටින්. හරි. කට්ටියට කට්ටියට වයින්වල. හරි. වයින් වයින්. ඔන්න දැන් පාඩම් කරා. අ ඇ ඉ උ ඉරවිලු ඒ ඔ අ ඇ ඉ උ ඉරවිලු ඔ ඔ කියලා පා අම්මා චුට්ටක් ලඟ වෙනවා කාමරේ පැත්තට. ආ දීර්ඝ ආ ඈ ඊ ඌ ඉරු ඉලු ඒ ඐ ඕ ඔව් කියලා කිව්වම ආ කෙල්ල පාඩම් කරනවා කියලා ඔන්න දැන් යන්න හදන. යන්න හදනකොට මිශ්‍ර කියනවා. කවදාරි දවසක මිශ්‍ර වෙන්නේ අයියා කවදාරි දවසක මිශ්‍ර වෙන්නේ අයියා කියලා. කෙලින්ම ගහනවා යූ ටර්න් එකක් කරනවා කාමරේට. මොකද්ද පොළ කිව්වේ? කවදාරි දවසක මිශ්‍ර වෙන්නේ අයියා. ආයි කියපි බලන්න. කවදාරි දවසක මිශ්‍ර වෙන්නේ අයියා. දෙනවා පටෝල් ගාල එකක්. ඔටෝමැටිකලි කියවෙනවා මොනවද? අවෝ කියලා නම් නම් කියවෙනවා. හරිද? අවෝ කියලා අනම්ම කියවෙනවා. නම්ම කියවෙනවා ඔටෝමැටික්. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? හක්ක නිකන් මෙච්චර විතර එනවා. හරිද? හක්ක බැලුම් බෝලයක් වගේ වෙනවා. ඊළඟ දවසේ වන්තියට ආවම ඔයා කැමරා ඔන් කරාම හක්ක මෙච්චර විතර ඇති. එතන මං අහනවා මොකද ඒ? අම්මා ගැහුවනේ. ආන් සර්ට කියවෙනවා අනම්ම. ඇයියේ? ඇයියේ? ඇයියේ තමයි. ඇයියේ තමයි. සර් කියප පාඩම් කරන්න කියලා තමයි මේක උනේ. මේ ඇයියේ තමයි. එතන මට ඇයියේ කියලා කියනවා. හරි. මං හිතනවා දැන් ඕක හොඳට මතකෙට ඉඳ ඇති කියලා ඔය පාඩම් කරනවා. ඇත්තටම මේ ඇන ගහගෙන, දන ගහගෙන, පොත් වලට ගහගෙන, ඩෙස් වලට ගහගෙන හස්ස දීර්ඝ මිශ්‍ර නම් යනම් හස්ස දීර්ඝ මිශ්‍ර නම් යනම් හස්ස දීර්ඝ මිශ්‍ර නම් කියලා මොලේ නිකන් දෙවනත් කරගෙන සොහිල් නටාගෙන පාඩම් කරන්න ඕනේ නැහැ. හරි ලස්සනට ෆන් එකේ ජොලියේ ඕනම දෙයක් ඔළුවට දා ගන්න පුළුවන්. හරි මම හිතනවා ඔය ටික දැන් ලස්සනට ඔළුවට යන්නේ නැති කියලා මේ හරි විනෝදෙන් ඔක ඔළුවට දා ගන්න පුළුවන්. හරි. ඔන්න දැන් මම ආපහු ඇනලයිස් කරලා දෙනවා. හරිද? කොහමද? හස්ව දීර්ඝ මිශ්‍ර නම්ය අනම්. හස්ව කියන්නේ කෙටි අකුරු, දීර්ඝ කියන්නේ දිග අකුරු, මිශ්‍ර කියන්නේ කලවම් ඒවා, නම්ය කියන්නේ නැමිච්ච ඒවා, අනම්ය කියන්නේ අනම් ඒවා. හස්ස කියන්නේ අ ඈ ඉ උ ඉරු ඉලු ඒ ඕ. දීර්ඝ කියන්නේ ආ ඈ ඊ උ ඉරු ඉලු ඒ ඐ ඕ ඔව්. මිශ්‍ර කියන්නේ ඒ ඐ ඕ ඔව්. නම්ය අව්ව, අනම්ය ඈ ඊ ඒ ඇයියේ. හරි. මම හිතනවා ටික දැන් හොතර මතක ඇති කියලා. මතක කෙනෙක් ඉන්නවා නම් මට පොඩි හෑන්ඩ් මාක් එකක් දාන්න. මතක කට්ටිය. මේක මතකෙන් කියන්න පුළුවන් කට්ටිය. හෑන්ඩ් මාක් එකක් දාන්න. හරි. හොඳයි. රේනුක රේනුක මයික් එක චුට්ටක් ඔන් කරන්. රේනුක රේනුක මයික් එක පොඩ්ඩක් ඔන් කරන්. සර් මිස්ටර් ටික ආයෙ කියන්න. ඒ AI ඔව් AI ඔයයි AI ඔයයි AI ඔයයි. හරි. කැමරා ඔන් කරන්න ඔක්කොම. කවුරුත් හැංගෙන්න එපා, බය වෙන්න එපා. අපි මේ පුතෙක් ඉන්න පුතාගෙන් අහලා බලමු. ආකාශ්, ආකාශ් මයික් එක ඔන් කරන්න. ආකාශ්, හරි. ආකාශ්, ආකාශ් දැන් මං කියව ටික මතකෙන් කියන්න පුළුවන් ද? ආකාශ්, ආකාශ් ය ආකාශ්, හරි. අපි හැමෝම කැමරා ඔන් කරන්න, බය වෙන්න එපා. ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ වැරදින්න පුළුවන්, හරියන්න පුළුවන්. ආකාශ් ඔෆ් වුණාද මයික් එක? ආ මයික් ඔන් කර ගන්න ආකාශ්. හරි. ආකාශ්ට පුළුවන් ද මතකෙන් කියන්න ඔය ටික? ආකාශ්ට මාව ඇහෙනව නේද? ඔව් සර්. ආ මතකෙන් කියලා බලමුද? මොනවද ප්‍රධාන කොටස් පහ? බ්‍රහ්ම. ආ දීර්ඝ. ආ මිශ්‍ර. ආ නම්ය. ආ අනම්ය. පළවෙනි එක මොකද්ද? අනම්ය. පළවෙනි එක භක්ම. හස්ස. හයන්නේ, බයන්නේ එහෙම නෙමෙයි. හයන්න. හස්ස මොකද්ද? හස්ස. හස්ස. දීර්ඝ, මිශ්‍ර, නම්ය, අනම්. අනම්. දැන්
Sarabedena Pradana Kotas, Kiakata, Hamoma, the camera on Karan, Podivatino Karanatek, Ekatak, Hamom camera on Karagan, we had it anywhere, camera on Karaganoni. Right, on Karagana, we had a Kalabalo, Damangana Hadani, Monavata, Bianchana, Hari, Bianchana, Hamom on Karagan, we had a Karan, right? Mukadavadi Sarabedena Pradana Kotas, Pahakatani, Maman Ibandanak make a Devana, group Picardano, I download Karagadu, Hari, anywhere and download Karagano. Hamo Kamak on Karagan, put a game macranian, Hamom on Karagan. Light take a nam again. Light take a come around. Right, very good. Give me a cranen. Tavain. Right. Tavay. Right. And make a game. Vyanchana bedenava. Pradana kotas. Kiya katada. Vyanchana bedena. Pradana kotas. Ekolahakat. Kiya katada. Pradana kotas. Ekolahakat. Minimatama ekolaha. Agosha, Gosha, Alpaprana, Mahaprana, Antastaksha, Ushmaksha, Anusara, Visarge, Nasiki, Ardhanasiki, Varga Akshar. By Vendipa, Mangwakum Padan Karano had come around correct. Right. Oyagi Addeki Angliki Yakthino. Chat box again. Oyagi Addeki Angliki Yakthino. The higher. Hurry. Hamo can it the higher kid? Where done? Wagate, angry the high kid. Manga do at Opuker and Dana, Wagate, angry the high in a week. Mugan Wadamango Puker and Dana, the Wagate, angry the high in a week. Hurry, Okomatic Gundam him, how pain on him, at Gundam him, right? Lassida, hurry, Adatamayua, Wagate, angry the high in a week, killing a gunner was. Hurry, right. Then Mangalan Karavi theatre Ganan Karagan, Mau Penavani? Right. Everything than Karine. The higher. Okay. The higher. Navaya. Atta. Hatha. Higher. 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 Kola. Kid. Kid. Hurry. I got him. Right. The higher. Navaya. Atta. Hatha. Higher. I can do it. Life. I can uncover. The higher, Navaya, Atta, Hatha, higher. High, high, ecola. Hurry, Matakriagan, Addeke, Angrigana, Samana, Kid Ecola high. Akshamala, Vangena with an organic ear, Ecola high. Vangena with an organic ear, Ecola high. Kid Ecola. One of them Matakriagan, no Ecola. Ara Sindhu Tino Haladino. Ausunaye perarkiye ekahani haradina harane e wage nemei eka kiyanne eta wada lassanata kiyana kohomada kiyanne ausunaye perarkiye ekahani kala singath thiyena ahala thiyena hari eke man godak me metana mawa penna hada ganna eka wada penndun nisa eke rangapane Hrithik Roshan harida Hrithik Roshan rangapane eya e sindwa patan gannakota menne mehema yenne. Ausunaye perarki kahani kela menema atadan dakala thiyenawada dakala thiyena dakala thiyena kattiya chat box eke danna dakala thiyenawana hari e dammahama menna metenin Hrithik Roshan ge thawa angillak thiyena dakala thiyenawada onna eelaga das dakala naththam eelaga dawase ausunaye perarki kela dana kota metana thawa angillak thiyena eka bala gana etoka Hrithik Roshan ge addeka angilla kiyak thiyenawada ked Are they going to get it already? The question. The high ecolan, ecolan, ecolan. Aksharamalavi, Vyanjana Vedana, Ganana Samanai, Hrithik Roshange, at the Gangiliganet. Matakatiaganda, Hrithik Roshange, at the Gangiliganet, Samanai, Munad, Aksharamalavi, Vyanjana Vedanagan, Eganiki, Ecolahai, Kiede, Ecolahai,
හරිද මතක තියාගන්න 11යි right හරි දැන් ඔයා පොතක් අරගෙන ඒ වර්ගයට අපි පල්ලෙහාට ලියගමු ලියන්න අගෝෂ ලියන්න අගෝෂ මගේ යාළුවෙක්ගේ ඇඟිලි 12යි ඒ කියන්නේ අත් දෙකේම ඔය සමහර අය එහෙම ඉන්නවා අත් දෙකේම තියෙනවා අගෝෂ ලියන්න අගෝෂ अगोश गोश अगोश गोश अगोश के आदि महाप्राण गोयान मम्मे निबंधन दिन मे वाल लियवन मतक हितवन्न मतक हितवन शातम लियवन्नी निबंधन मम ग्रूप दान आड़ती डाउनलोड कर लियवन्नी मतक तीयवन्न अगोश गोश अल्प प्राण अगोश गोश अल्प प्राण अघोष घोष अल्प प्राण महाप्राण महाप्राण ईलांगेक अंतस्ताक्षर अघोष घोष अल्प प्राण महाप्राण अंतस्ताक्षर 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 वेरे दुनाटक लियां एवा पश्चिम हदला दिन अहन विधिट लियां मतक हितवन्न लियां अघोष घोष अल्प प्राण महाप्राण अंतस्ताक्षर हरिद ऊष्माक्षर ऊष्माक्षर अनुस्वारे अनुस्वारे विसर्गे अनुस्वारे विसर्गे विसर्गे नासिक्य नासिक्य इलांगे का नासिक्य नासिक्य अर्धनासिक्य इलांगे का अर्धनासिक्य इलांगे का वर्गाक्षर नासिक्य अर्धनासिक्य वर्गाक्षर अरे बलान मेन मेरी का तीन अदा अघोष घोष अल्प प्राण महाप्राण अंतस्ताक्षर ऊष्माक्षर अनुस्वार विसर्ग नासिक अर्धनासिक वर्गाक्षर आय मंकी अघोष घोष अल्प प्राण महाप्राण अंतस्ताक्षर ऊष्माक्षर अनुस्वार विसर्गे नासिक अर्धनासिक वर्गाक्षर हरने हरना हैंड मार्क के दागने 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 हरे वेरी गुड देन अघोष घोष अल्प प्राण महाप्राण अंतस्ताक्षर ऊष्माक्षर अनुस्वार विसर्गे नासिक अर्धनासिक वर्गाक्षर राइट वैटिक निकांग मे सती इन गम होदट बलाग हर मे सती इन गम होदट बलाग एट पास लबन सती पाड़न तिब्बत मम पंती पाड़ करग एक पाड़ करव क्रमेन ये क्रमेण पाड़ करव हर द्याकरण को अद उच्चराई करे इट पास अभी साहित्य को द्याकरण के मतक त्यागा सरप्रधान को स्पहाय हस्स दीर्घ मिश्र नम्य अनम्य हस्स के दीर्घ के आने आ ए ई उ इरु इलु ए आई ओ औ मिश्र के आने ए आई ओ औ नाम के आने आ उ ओ अनम के आने ए ई ए राइट मेडिक पहदिली काटी पहदिली केला चैट बॉक्स के दागने यान पहदिली केला चैट बॉक्स के दागने यान कोहेर या पहदिली तना तीरोन मगे अहन्न अहला विसंद गन ओयटिक होदट मतके तीयन्नोने मतके तीयागन पाडांग वेला तीयन्नोने होदट राइट पहदिली 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 राइट ऐना साहित्य अन्न कल वीडियो क्लिप तीन एक बल अभी साहित्य निकट क्लस वीडियो क्लिप अभी बल विना की विना दिख वगे वीडियो क्लिप तीन बल अभी साहित्य पाड़े बटे अरे मेमा प्रवेश गुडन गगन मंकी वाक्य पहा चेकिंग पल्ले हटलिया हरिद
ගුත්තිල කාව්‍ය වැත්තෑවේ හිමියන්ගේ නිර්මාණයකි. ගුත්තිල කාව්‍ය වැත්තෑවේ හිමියන්ගේ නිර්මාණයකි. ගුත්තිල කාව්‍ය ඔය ඔක්කොම නිබන්ධනේ තියෙනවා. මේ ඔයාව ට්‍රේනින් කරවන්නයි කරන්නේ. හරිද? ලියන්න නැතුව කවදාවත් අපිට කිසිම දෙයක් හදාගන්න බෑ. ලිවීම අංක 1 අත්‍යවශ්‍යයි. මේ නිසා තමයි ලියවලා ලියවලා මේ පුරුදු කරන්න උත්සාහ කරන්නේ. නැත්තයි ඉතින් නිබන්ධනේ දුන්නාට පස්සේ ආ මේකේ තියෙනවනේ කියලා හිතාගෙන ඉන්න. මොලේ කලඳක් නැහැ. කලඳක දෙයක් ඔලේට දාගන්න බෑ අන්තිම. එනිසා තමන්ගාව ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ තමන්ගේ ඔලිව ඇතුලේ දැනුම. හරි. ගුත්තිල කාව්‍ය වැත්තෑමියන්ගේ නිර්මාණයකේ දෙවෙනි වාක්‍යය පල්ලෙහාට ලියන්න. කෝට්ටේ යුගයේදී ලියන ලද්දකි. කෝට්ටේ යුගයේදී ලියන ලද්දකි. කෝට්ටේ යුගයේදී ලියන ලද්දකි. හරි. ගුත්තිල ජාතකයේ මූලාශ්‍ර කොටගෙන ඇත. තුන්වෙනි වාක්‍යය ගුත්තිල කාව්‍යයේ මූලාශ්‍ර කොටගෙන ඇත. ගුත්තිල කාව්‍ය මූලාශ්‍ර කොටගෙන ඇත. හතරවෙනි වාක්‍යය පද්‍ය 511 කින් සමන්විත වේ. ගුත්තිල සහ මූසිල දෙදෙනාගේ ඊළඟ වාක්‍යය ඊළඟ පෙළිය ගුත්තිල සහ මූසිල දෙදෙනාගේ ද්වන්ද වේනා තරඟයේ මේ නිරූපිතය ගුත්තිල සහ මූසිල දෙදෙනාගේ ද්වන්ද වේනා තරඟයේ මේ නිරූපිතය හරි වාක්‍ය පහක් ලිව්වා මට එක වාක්‍යයක් මගේ අරුණා ඔයාලට දැන් सिद्ध වෙනවා පළවෙනි වාක්‍යයට උඩින් සාපනේ පළවෙනි වාක්‍ය දෙව උත්තරකා වැත් හැමියන්ගේ නිර්මාණයක් කියන එකනේ ඒට යටින් ඒ අතරට දාගන්න කෝට්ටේ යුගයේදී ලියන ලද්දක් මම දුන්නද කෝට්ටේ යුගය කියලා දුන්නානේ ආයෙනම් හරි රයිට් වාක්‍ය පහේනේ මොනවද උත්තරකා වැත් හැමියන්ගේ නිර්මාණයක් කෝට්ටේ යුගයේදී ලියන ලද්දක් උත්තර ජාතකයේ මූලාශ්‍ර කොටගෙන ඇත පද්‍ය 515 511 කින් සමන්විත වේ ගුත්තිල සහ මූසිල දෙදෙනාගේ ද්වන්ද වීණා තරඟයේ මේ නිරූපිත වේ ඔන්න දැන් පේලි පහක් වාට පල්ලෙහාට තියෙනවා right දැන් ඔයාට තියෙන ඔය පෙළි පහ එක දිගට ඡේදයක් විදියට ලියන්න අකුරක්වත් වෙනස් කරන්න එපා ඒ පෙළි පහ ඡේදයක් විදියට එක දිගට ලියන්න සර් 3යි 5යි ආයෙත් කියන්න කියලා එක ගුත්තිලකා වැත්තෑමියන්ගේ නිර්මාණයකේ දෙක කෝට්ටේ යුගයේදී රචනා කරන ලද්දකේ තුන ගුත්තිල ජාතකයේ මූලාශ්‍ර කොටගෙන ඇත තුන ගුත්තිල කාව්‍ය ගුත්තිල ජාතකයේ මූලාශ්‍ර කොටගෙන ඇත හතර පද්‍ය 515 කින් සමන්විත වේ පහ ගුත්තිල සහ මූසිල දෙදෙනාගේ ද්වන්ද වීණා තරංගයේ ඒ නිරූපිතය වේ නැත්නම් ඒ නිරූපිතය ගුත්තිල සහ මූසිල දෙදෙනාගේ ද්වන්ද වීණා තරංගයේ ඒ නිරූපිතය හරි නෙලෙවෙලා රයිට් මාක් එකක් දාන්න ලියලා ඉවරයි කියලා ඔව් 511 टॉपिक नै मुकुट मुकुट में टॉपिक එකක් නෑ මාර්තුකා මුකුත් නෑ right ප්‍රවේශයක් ලේන විදිහ විතරයි කියලා දෙන්නේ ටොපික් එකට අනුව කොහොමද ඒක හෑන්ඩල් කරන්නේ කියන එක තීරණය වෙන්නේ අන්තිම වාක්‍යයෙන් ඒ අන්තිම වාක්‍ය පන් තාම දීලා නෑ ඔයාට ඒක දෙන්නේ ටොපික් එකට අනුව හරි ටොපික් එකට අනුව අන්තිම වාක්‍ය වෙනස් කරගන්න විතරයි තියෙන්නේ හරි ලේලා ඉවර නම් මට හෑන්ඩ් මාක් එකක් දාන්න ලේලා ඉවරයි කියලා ඊට පස්සේ ඔයාට මම පොඩ්ඩක් කියන්නේ මෙච්චරයි ඔයා දැන් ඒ ලියපු ඡේදය එක දිගට කියවලා බලන්න දැන් ඔයාලා ලියපු ඡේදය එක දිගට කියවන්න. වාක්‍ය ටික නෙමෙයි ඡේදය ලියලා ඉවරලා එක දිගට කියවන්න.
हतर पहा क्या निकला क्या ना हतर ऐविला कुत्तीले जात के मूलास्त्र कोटा के नेता गुत्तीले साम उसे दिन आगे द्वान्द वीना तरंगे इन्हीं रूपी तय इन विंडो नहीं हम आता क्यों की हरे केवल ने तकड़ो आटे तीन लासन चेह दिया गुत्तीले का व्यत्त हमें अंगे निर्माण है कि कोटे योगी रचना करने लायक कि गुत्तीले जात के मूलास्त्र कोटा के नेता पदिपांसे एकोला के समन्वित वे गुत्तीले साम उसे दिन आगे द्वान्द वीना तरंगे में निरूपित है केला लासन चेह दिया कोट है दिलाए असने चेदिया खेतिले उन्हों को तमाई क्या नहीं प्रवेश है किया हाँ दिल उगर तमाई प्रवेश है किया क्या नहीं ओने में गुत्ती लेंगा न ओने में प्रश्न कटवाया वो का तमाम मूल्य मिल जाए ओके वचन आपको विनाश कराने मोना प्रश्न है हुआ वह लिया नहीं होगा विना मुकुट विनाश कराने ने प्रश्न पाना हक क्या हुआ वह पाना हम पटांगन ने वह विधि रे तमाम इधर से ओके अवसान वाक्य एक अपनी विनाश से ना टॉपिक के कटाना तो मांग एक अकेला देने प्रश्न तुम नट पास उदाहरण ආලතින ඒ අවස්ථාවන්ට උචිත ලෙස විරිත් භාවිතා කිරීම නම් පාපල්ලයන් අවසන් වාක්‍ය ලියා ගන්නවා ඒ අවස්ථාවන්ට උචිත ලෙස විරිත් භාවිතා කළ ආකාරය පහත නිදර්ශන මගින් විවරණය කළ හැකි. වාගෙන් ආලතින භාෂාව ගැන නම් භාෂාව භාවිතයට ගත් ආකාරය පහත නිදර්ශන මගින් විවරණය කළ හැකි. වාගෙන් ආලතින තමාට තමා අමතක වීම ගැන නම් තමාට තමා අමතක වීම පිළිබඳ කාව්‍ය සංකල්පනා මෙලෙස විවරණය කළ හැකි. වාගෙන් ආලතින අවස්ථා සිද්ධි නිරූපණය නම් निरूपणे कलाकार मेलेस विवरण अंतिम विनस्कर हम प्रश्न प्रवेश निर्माण की कोट योग्य रचना की पद्य पंसे सारी गुत्ल जात के मूल श्रीय पद्य पंसे समन्वित गुत्ल सह मुसे निरूपित මයින්ඩ් එකෙන් ඕක දිහා බලන්නේ නැතුව තනියෙන් ඔය ඡේදලියක් ඔයාට පුළුවන් මන්ට ෂුවර් ඔයාට පුළුවන් කියලා ඔයා විශ්වාස කරගෙන බය නැතුව ලියන්න ඔයාට ලිය වෙනවා වාක්‍ය පහ හොඳට මතක තියාගන්න ප්‍රවේශය ලියනවා කියලා හිතාගෙන සම්පූර්ණයෙන් එක ලියන්න ඔයාට ලියන්න පුළුවන් ස්ටාර්ට් වාලියප් එක බලන්නේ නැතුව ඔය ප්‍රවේශය ඔය විදිහටම දැන් මතකෙන් ලියන්න ඔයාට ලියන්න පුළුවන් बस तेरे भी लगे अनुलो बांधती आंती मत हरे हर कभी यह होरेंग मत बाला निपा होरेंग बाला किया पान दे इट वड़ा होंदर टा लस्सन टा माता किन लिया वाके पान लिया नो पोते तो किरान ओ पोते अरे दंग राइट मार्क का दान ल। आ वातकतिया करने ने बाग के पहाई। गुत्तीले का व्यत्यय में अंके निर्माण के कोट्टे योगी रचना करने लाते के गुत्तीले जात के मूलास्त्र कोटे के नेता पद्य पंसे कुला के समान वित्त वे गुत्तीले सामुसे वित्तना के द्वंद वीना तरंगे इंग निरूपी तवे उच्चरे वाले अन्नो तो कले अन्न पुरु दुना के लक्या ने आ गुत्तीले हम प्रश्न एक टम प्रवेश लिया ने दान हर लेले वरला राइट मार्क का दागन 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 अन्न लेले वरे चुकाटे वेरी गुड हरे මට පොඩ්ඩක් කියන්න දැන් මම දාපු නිබන්ධනේ ඔයා මේ වෙනකොට මුද්‍රණය කරගෙන නම් ඉන්නේ ඒ මුද්‍රණය කරගත්ත කියලා හෑන්ඩ් මාක් එකක් දාගන්න ලබන සතියේ අනිවාර්යෙන් නිබන්ධනය අත්‍යවශ්‍යමයි හරිද අත්‍යවශ්‍යමයි යම් කාට හරි මේක මුද්‍රණය කරගන්න බැරි වුණා නම් අනිවාර්යෙන් මේ සතියෙත් මම නිබන්ධනෙට බැස්සේ නැත්තේ කාට හරි මේක මුද්‍රණය කරගන්න කිසියම් අපහසුතාවයක් තිබුණා නම්
ඒ වලක්වාලීම සඳහා තමයි අද දවසේ මම ගොඩක්ම නිබන්ධනයේට සර් මට ටියුට් එක ආවේ නැහැ කියලා කියනවා. ආ ගෲප් එකට තමයි මම නැවත ෂෙයා කරන්න. අනිවාර්යෙන් ලබන සතියෙන් නිබන්ධනය අත්‍යවශ්‍යමයි. හරි ඒ නිසා තමයි ටිකක් early කලින් දැම්මේ. හරි මම නැවත ගෲප් එකට දාන්නම්. ඒ වගේම අක්ෂර මලාවට අදාළ නිබන්ධනයක් දානවා. ඒකත් පොඩක් ප්‍රමාද වුණාට කමක් නැහැ. ඒකත් හිමින් සැරේ මුද්‍රණය කරගන්න. සීළු ඒක ඒක අක්ෂර මලාව නම් මට අත්‍යවශ්‍ය නැහැ ඔයා මුද්‍රණය කරගන්න. නමුත් අත්‍යවශ්‍ය නැහැ තිබුණොත් පහසුයි. ඉතින් හැබැයි පුත්තිලකාවේට අදාළ එක නම් අවන සතියේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යමයි. හරි. ඒක අනිවාර්යෙන් කරලා තියාගන්න. මමත් මේ අද දවසේ නිබන්ධනයට මං ගොඩ වුණ නැත්තේ කාටහරි කෙනෙක්ට ඒක ඇත්තරම මුද්‍රණය කරගන්න බැරි වෙලා තිබ්බොත් එයාට ලොකු පාඩුවක් වෙනවා අද දවසේ මා නිබන්ධනයට ගියා නම්. හරි. මං හිතනවා ප්‍රවේශය ලියන්න ඔයාට පුරුදු වෙලා තියාගන්න වාක්‍ය පහයිනේ. මම මේ ලේසි පහසු ක්‍රම වලට කියලා දෙන්නේ ඇත්තටම හුඟක් අය කොච්චර ඉගෙන ගත්තත් විචාරයක් ලියාගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ විභාගේ ලියනකම්ම දැවෙනවා. මම ඒවා ඉතාලම ලස්සනට කියලා දෙන්න. කොහොමද විචාරයක් ගොඩනගා ගන්න සහ පාස්වෙන් ඒවා ලියන්නේ ඉතාලම කෙටි නිදසුන් සංඛ්‍යාවකින් අවම ක්‍රමයක් ඇතුලේ කොහොමද විචාරයක් ලියාගන්නේ කියන එක. එතකොට අද දවසේ මම කතා කරේ අක්ෂර මාලාවේ මුල් කොටස ස්වර ප්‍රධාන වශයෙන් බෙදෙන ටිකක් ඒ වගේම ඒවට අයිති වෙන අකුරු ටික. ඉතින් නිකන් ඉඳගම පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න ඒවා. හරිද? ප්‍රැක්ටිස් කරලා මං කියව විදියට ජොලිය පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඒ ටික හොතර මතකයට ගන්න. ෆස්ට් පළවෙනි එක තමයි අපි කරන වැඩේ ඒ මොහොත ඉවර කර ගන්න ඕනි. account එකේ සල්ලි පිරුණාට කවන්නේ account එකේ වැඩ පිරෙන එක ඉතරම් හොඳ නැහැ. මේ නිසා අපි හැම වෙලේම වැඩ ආපස්සට දාන්න නැතුව දවසෙන් දවස දවසෙන් දවස එදිනට අදාළ කාර්යයන් කරගෙන ගියොත් අපිට ඉතාම හොඳ සාර්ථක ප්‍රතිඵලයකට යන්න පුළුවන්. සෑම විෂයකටම අදාළ කොයි විෂයට වුණත් පසුපසට තියන්න එපා. පසුපසට නොතියා පෙරට ඉදිරියට ගෙනියන්නත් එපා, පසුපසට තියන්නත් එපා. ඒ නිසා ඒ මොහොතේ ඒ මොහොතේ ඒ මොහොතේ කරන වැඩ ටික කරලා ඉස්සරහට ගියොත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. හරි. ඒවනම් මං හිතනවා අද දවසේ අපි කතා කරපුවා වට පැහැදිලි ඇති කියලා. ඒ නිසා ලබන සතිය අපි අනිවාර්යෙන් නිබන්ධනේ පටන් ගන්නවා. ඒ නිසා නිබන්ධන ඔයා සම්පූර්ණ කරගෙන සම්පූර්ණ මුද්‍රණය කරලා තියාගන්න. ඉතින් අද දවසේ මේට වඩා දේවල් කතා කරන්නේ. ඔය කතා කරපු දේවල් ටික හොඳටම ප්‍රමාණවත් ඔයාට අද දවසේ වගේ එකතුවට මේ ටික හොඳට පැහැදිලිව අවබෝධයෙන් තියාගන්න. හැම වෙලේම නැවත නැවත මතක් කරන්න, අධ්‍යයනය කරන්න, නින්දට යනකොටත් මතක් කරන්න, සියලු විෂයන් වලට අදාළ කාරණා වරක් හෝ මතකයට නගලා නින්දට යන්න. එහෙමනම් අද දවසේ ඉතින් අපි සමුගමු. හමු වුණොත් ඉතින් අපි සමු ගන්නම වෙනවා. හමු වෙම් නැත්තම් වෙන් වෙම් නැ, වෙන් වෙම් නැත්තම් යලි හමු වෙම් නැ. අපි හමුවවත් නොවුනත් කාලය එකසේ කරකිනවා. ඒ කරකින කාලයේ අවකාශය ඇතුලේ අපි යලි දිනයක මේ විදියටම අනිවාර්යෙන් මුණ ගැහෙනවා. අයලේනින් කොලෙජ් එකේ. සර් තේරවිල්ල කියන්නේ කියලා කියනවා. මාට තේරවිල්ල කියන වෙලාව නැති කෙනෙක් වෙන්න ඇති. තේරවිල්ල තමයි ප්‍රේමදාස මහත්තයාගේ කොටම කොටයි, ජේ.ආර්. මහත්තයාගේ කොටත් නැ, දිගත් නැ, බණ්ඩාරනායක මහත්තයාගේ දිගම දෙකයි. උත්තරේ තමයි ආර් ප්‍රේමදාස නිසා වාසගම කෙටි, ජේ.ආර්. ජයවර්ධන දෙකයි, ඒ නිසා එයාගේ කොටත් නැහැ දිගත් නැහැ. SWRD බණ්ඩාරනායක එයාගේ වාසගම දිග නිසා එයාගේ දිගයි. ඕක තමයි තේරෙන්නේ. හරි. ඒක දැනගන්න ඕනි වෙච්ච කෙනෙක් සෑහෙන වෙලාවක් මේක තේරවිල්ල දාන්න දාන්න කියන්න කියන්න කියලා කීප වතාවක්ම කිව්වා. ඔන්න ඒ පෙරොන්දුවක් ඊට කළා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. යාලේ හමු වෙමු. ආයෙත් වාර.